මෙදවසල් ශ්‍රී ලංකා කණ්ඩායමට පොඩි විවේකයක් ලැබිලා පොඩිකවට ජාත්‍යන්තර පිටියේ නැවත ශ්‍රී ලංකාව තරගයකට මුහුණ දෙන්න මාස දෙකකටත් වැඩි කාලයකට පස්සේ ඒ කොදෙව් කණ්ඩායම එක්ක ඒ තරගාවලියේ තියෙන කොදෙව් භූමියේ තරගාවලියේ ටෙස්ට් තරඟ තුනක් එක් දින තරඟ පහක් වගේම T20 තරගයකුත් තියන්න නියමිත වෙලා තියෙනවා. ඊට පස්සේ දකුණු අප්‍රිකා කණ්ඩායම අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට එන්න නියමිතයි කියලා තමයි ආරංචි වෙන්නේ. තරගාවලියේ ටෙස්ට් තරඟ තුනක් තියෙනවා කියලා තහවුරු කරලා තිබුණත් එක් දින හරි T20 තරඟ හරි ගැන තවමත් තහවුරු කරලා නැහැ. දකුණු අප්‍රිකා කණ්ඩායම එක්ක තරඟ කළාට පස්සේ ශ්‍රී ලංකාවේ ඉන්දියාවට යන්න නියමිතයි. ඒ ආසියා කුසලානයේ ක්‍රීඩා කරන්න. තරගාවලියේ අවසාන තරඟයක තරඟ 11ක් තියන්න තමයි සූදානම් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔක්තෝබර් මාසයේ එංගලන්තයේ ශ්‍රී ලංකාවට එනවා කියලා තමයි ආරංචි වෙන්නේ. තරගාවලියට එක් දින තරඟ පහක් ටෙස්ට් තරඟ තුනක් වගේම T20 තරඟයකුත් තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසර අවසාන කරන්නේ ගොඩක් අමාරු තරගාවලියක් එක්ක. ඒ තමයි නවසීලන්තයේ එක්ක නවසීලන්තයේ තියෙන තරගාවලිය. තරගාවලියට ටෙස්ට් තරඟ දෙකක් එක් දින තරඟ තුනක් වගේම T20 තරඟයකුත් තියන්න නියමිතයි. 2019 ශ්‍රී ලංකාව අවසාන කරන්නේ ලේසි පාසු තරගාවලියකින් නෙවෙයි. ඔස්ට්‍රේලියාව එක්ක ටෙස්ට් තරඟ දෙකකට වගේම එක් දින තරඟ තුනකටත් ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවේදී මුහුණ දෙන්න නියමිතයි 2019 ආරම්භයේදී. ඊට පස්සේ ශ්‍රී ලංකාවට තවත් අමාරු තරගාවලියක් තියෙන්නේ. ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම එක්ක තරගාවලිය තියෙන්නේ. දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරඟ තුනක් එක් දින තරඟ පහක් වගේම T20 තරඟ තුනකුත් මේ තරගාවලියට ඇතුළත් වෙලා තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ දකුණු අප්‍රිකාව එක්ක තරගාවලියක්. තරගාවලිය තියෙන්නේ ශ්‍රී ලංකාවේදී. තරගාවලියට එක් දින තරඟ පහක් වගේම T20 තරඟ තුනකුත් පවත්වන්න නියමිතයි. මේ තරගාවලිය වලින් පස්සේ ලෝක කුසලානයේ පටන් ගන්න 2019 මැයි මාසයේ අවසානයේ ඒ එංගලන්තයේදී. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න, අපිව subscribe කරන්න, ඒ වගේම cricket වලට කැමති යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකා තුලින් ඔබට සුබ දවසක්.